පහුගිය දින කිහිපය තුළ අපේ රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් යම් සිදුවීම් ගණනාවක් තුළ බොහෝ දෙනෙක් යම් කුතුහලයකට යම් ප්‍රහේලිකාවකට ලක් වෙලා විසඳුම් සොයමින් සිටින අවස්ථාව. අපි හැමෝම අවබෝධ කරගන්නට ඕන ජනාධිපතිවරයෙකුගේ ඇබෑරුතුවක් නිර්මාණය වුණේ ඇයි? 69 ලක්ෂයක් වරම් ලබා දුන්නු ජනාධිපතිවරයාට ජන බලය ඉදිරියේ රටින්ම පලා යන්න සිද්ධ වුණා. මේක මේ රටේ සියලුම දේශපාලකගෙන් අවබෝධ කර ගැනීම ඉතාමත්ම සුදුසුයි. ඒ වගේම ඇඟට ගුණයි. ඒ සිදුණු අවෑර්තුව තුල ඉතිරි කාලවකවානුව වෙනුවෙන් ජනාධිපතිවරයෙක් පත් කරගනු ලැබුවා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කණ්ඩායමේ විමසුමක් හරහා. විශේෂයෙන්ම අපි කිව යුතුයි ලක්ෂ 220ක් නෙමෙයි මේ තීරීමට මුල් වුණේ 225ක්. මේ රටේ පෙරපාසල් දරුවා වුණත් දන්නවා පාර්ලිමේන්තුව මේ මොහොතේ එහි සංයුතිය ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණයේ විධායක දිගුවක් තමයි පාර්ලිමේන්තුවේ තිබෙන්නේ. අපිත් ඉදිරිපත් වෙන්නට කටයුතු කරා ඒ තීරීමට. නමුත් අවසාන මොහොතේ එහි සංයුතිය එහි සංඛ්‍යාලේඛන පිළිබඳව අවබෝධත්වයක් ලබාගෙන ඒ වගේම මේ රටේ පොදු ජන අරගලයේ සමාජිකින්ගේ ඉල්ලීම පරිදි අපි අඩියක් පස්සට ගත්තා. දැන් අද බොහොම පැහැදිලි 225ම එකයි කියන මතය බොරුවක් බවට පත් වෙලා තිබෙනවා. 134ක් එකයි කියන එක සත්‍ය බවට පත් වෙලා තිබෙනවා. 225ම එක නැහැ. 134ක් එකයි. අපි මේ තීදු තීරණ ගත්තේ පුද්ගලික අභිලාෂයන් අරමුණු සුඛ විහරණය උදෙසා නොව සුවහසක් දසලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ අභිවෘද්ධි උදෙසයි කියන එක බොහොම පැහැදිලිව කියන්නට ඕන. මේ තත්ත්වය තුළ අපි අදහස් කරනවා විපක්ෂයේ ඉඳගෙන ඔබතුමන්ලාගේ යෝජනා ස්ථිරත්වය පරිදි රට ගොඩ ගැනීම සඳහා ලබා දිය යුතු ඉහළම සක්‍රීය දායකත්වය ලබා දෙමින් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සමාජ ප්‍රජාතන්ත්‍රවාදය මානුෂීයත්වය මූලික අයිතිවාසිකම් මානව අයිතිවාසිකම් ආර්ථික සමාජීය දේශපාලනික ආගමික සංස්කෘතික අයිතිවාසිකම් මේ සියල්ලක්ම සුරකිමින් දේශපාලන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන මේක ඉතාමත්ම වැදගත් ප්‍රබුද්ධ ප්‍රශස්ත තීන්දුවක්. අපි මොනම අවස්ථාවකදීවත් කකුල් මාට්ටු දමලා මේ රජය හොඳ දෙයක් කරනකොට එයට අවහිර කරන්නට සූදානම් වන්නේ නැත. තවදුරටත් හුස්ම සහ සක්වල වැඩසටහන තුලින් අධ්‍යාපන ශාස්ත්‍රයත් සෞඛ්‍ය ශාස්ත්‍රයට දිරිය ශක්තිය ලබා දීලා මේ රටේ සමස්ත ජනතාව උතුරු නැගෙනහිර වතු ශාස්ත්‍රය දකුණේ ජනතාව භූගෝලීය වශයෙන් වෙන් කරන්නේ නැතුව පළාත් 9 දිස්ත්‍රික්ක 25 ග්‍රාම නිලධාරී වසම් 14022 කුඩාගම් 50,000කට වැඩි ප්‍රමාණයක
ජීවත්වන ලක්ෂ 220 වෙනුවෙන් අපි ඒ යුතුයකම විපක්ෂයේ ඉඳගෙන කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට ප්‍රධානතම හේතුව තමයි ආණ්ඩුවේ යම් යම් ක්‍රියාවලියන් පිළිබඳව අපිට වගකීම් බාර ගන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙයි. ඒට ආසන්නම දේ තමයි ඊයේ රාත්‍රියේ සිදු වුණු ම්ලේච්ඡ ත්‍රස්තවාදය. මම ඒකට කියන්නේ ම්ලේච්ඡ රාජ්‍ය ත්‍රස්තවාදය කියලා. හොඳට අවබෝධ කරගන්න. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තිබෙනවා පොදු ජනතාවට. ඒ අයිතිය සාමකාමීව නිහතමානීව ක්‍රියාත්මක කරන්න. ඒ අයිතියත් පෞද්ගලික රාජ්‍ය දේපල මිනිස් ඝාතන මිනිසුන්ට හිරිහැරකම් දක්වා යනවනම් අපි ඒක දකින්නෙත් ප්‍රචණ්ඩත්වයෙන් පිරිච්ච ත්‍රස්තවාදයක් හැටියට. නමුත් ඊයේ අපි දුටුවා රාජ්‍ය ත්‍රස්තවාදයේ රාජ්‍ය ම්ලේච්ඡත්. මේ දෙකම වැරදි. ඇයි අපිට බැරි මැද තැනක ඉන්න? ඇයි රජයට බැරි මිනිසුන්ගේ මිනිස් අයිතිවාසිකම් සුරක්ෂා කරන්න? ඇයි රටේ ජනතාවට බැරි ප්‍රචණ්ඩත්වයෙන් තොර සාමකාමී උද්ඝෝෂණ ක්‍රියාත්මක කරන්න? ගෙවල් පුච්චනයකට, රාජ්‍ය දේපල පුච්චනයකට, ව්‍යාපාර පුච්චනයකට අපි තරයේම විරුද්ධයි. ඒක එලිපිටම පැහැදිලිව කියන්නට ඕන. ඒවා අසික්කිතයි. ඒවා අපි තරයේ හෙලා දකිමු. නමුත් ඒ වගේම අපි රජේ කුජීත ක්‍රියාවලිය, පහත් ක්‍රියාවලිය, තුච්ඡ ක්‍රියාවලිය මිනිස්සු ඉවත් වෙන්න හිටියේදී මෙලෙස රාජ්‍ය ම්ලේච්ඡත්වයේ රාජ්‍ය ත්‍රස්තවාදයේ ක්‍රියාත්මක කිරීම අපි තරයේ හෙලා දකිනවා. අපි ඒක තරයේ ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා මේ අවස්ථාවේ මම සතුටු වෙනවා ඔබ සියලු දෙනාත් සමග සාකච්ඡා කොට විශේෂයෙන්ම සමගී ජනබලවේගයේ වෘත්තීය සමිති ශේෂ්ත්‍රය ශක්තිමත් කරන්නට හැකියාව ලැබීම ගැන එකක් මතක තබා ගන්න. අද රට බංකොලොත්. අද ආණ්ඩුව බංකොලොත්. රට ක්‍රියාත්මක කරන්නට මුදල් නැහැ. සෞඛ්‍ය ශේෂ්ත්‍රය, අධ්‍යාපන ශේෂ්ත්‍රය, කම්කරු ශේෂ්ත්‍රය, කාර්මික ශේෂ්ත්‍රය, කර්මාන්ත ශේෂ්ත්‍රය, කෘෂි කර්මාන්තය, ධීවර කර්මාන්තය, කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත, සංචාරක ශේෂ්ත්‍රය, ඉදිකිරීම් ශේෂ්ත්‍රය, මේ හැම ශේෂ්ත්‍රයක්ම කඩාවැටිලා අතරමං වෙච්ච මිනිසුන්ට උත්තේජකයක් ලබා දෙන්න බැරි තත්ත්වයට ආණ්ඩුපත් වෙලා. ඉතාමත්ම ශෝෂණීයයි, ඉතාමත්ම කනගාටුදායකයි. නමුත් මේක තමයි සත්‍යය. මේ සත්‍යය ඉදිරියේ ඔබ සිරු දෙනාට මම පොරොන්දු වෙනවා දේශපාලන තීන්දුව ගන්නකොට අපි ආවට ගියාට තීන්දුව తీරගන්නේ නැහැ. දුරදක්නා නුවණින් රටේ කෙටි කාලීන, මධ්‍ය කාලීන, දීර්ඝ කාලීන ඉලක්ක සම්පූර්ණ කිරීමේ අදිටනේ අපි අපේ තීන්දුව දෙන ටික ගන්නවා. අවස්ථාවාදී දේශපාලනයට ඉඩක් නැහැ. ඒක ඊයේ දවසේම, ඊයේ රාත්‍රියේම, අද උදේ පාන්දරින්ම මම හිතනවා මේ රටට, රටේ ජනතාවටත් ඔප්පු වෙන්නට ඇති. රටේ ජනතාවටත් මම කියනවා මේ අවස්ථාවේ එක පාරටම සිද්ධියක් සිදු වෙනකොට తాවකාලික වින්දනයක් තුලින් මතිමතාන්තර නිගමනවලට ප්‍රවේශ වෙනවා වෙනුවට සංසුන් මනසකකින් රටේ සිදු වෙන ක්‍රියාදාමයන් පිළිබඳව අවබෝධින් කටයුතු කිරීම පරිණත භාවයයි කියන එක මම කියන්නේ.